ටම සුබ සන්ියාවක් අද ලයික එන්නේ බොහධන කර ති බ හද නී ත්ව හදි නීතිය ෑන ොකක්දදිකර සමහරුන්ට පහැදදිි පොට ු හැි කර කිය මම නීතිකනයෙක් නොවනත් අපි සාමාන්‍ය මෙටපුරවැසිය විදිහට දැනගන තු ඉන්න ඕන සමහර කරුණ තියනවා විශේෂෙන්ම. ඒගේ කාලවල හදිසි නීතිය ලපාන කොමද හදිසි නීති අපි ලාන්න කොමදති කියනක මොකද දැන පවතින් පාර්ලිමේතුවෙන් සමත ච්ි හි නීතිය හැබැ පහු කාල ගොටා ා පක්ෂ නධීපතිවයා වි අවස්ථාවල හදිසිනීතිය පාවිච්චි කරාපි දැක්. ඒවස්ාවේ ොම පරිස තමයි හැසරේ ොද හදිසි නීතිය කියන්නන්නේ මොකද කියලා පහැදිලි අවබෝධයක් මට ති ලනිසා. ොහෝදෙ හල තිබ ම අවබට කාරය පැදිි කරනවා හැයි මේ සහරි නීතිමේ පත්තේ පඩිොඩි අඩු පාඩුකන් යන්නන පලුව මොදම නීතිය පිබඳ විශේෂක්යෙක් නොන නිසා. කොහොම වනත් හදිසි නීය ගැන සොයා බලද්දි හදිසි නීතිය පනවන්න අයිතිය තියන්නේ ජනාධීපතිවරයටට. ඒ රටේ පවතින හදිසි තත්ත්වයක්කු දෙසායක සහරට ප්‍රස්ථවාදය වෙන්න පුළුවන් ස්වාභාවික ව්‍යසනයක් වෙන්න පුළුවන් ඒ මනත්තම් ජනකැමිලි වෙන්න පුුව. මේගේ තත්වයන් කහිපයක් යටතේ හදිසි නීතිය පනවන්න ජනාධීපතිවරයට පුළුව. ඒ වගේ ඒ හදි පවන හදිසිනීතිය කාටවත් අභියෝගයට ලක් කරන්න බෑ. ඒ ඒක පනවීමේ අයිතිය ජනාධිපතිවරයට පැවර ලාතියනවා. හැබැයි ජනාධිපතිවරයා විසින් පවරන හදිසි නීතිය, අනිවාරයම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුට දැනුන් දෙන්නට ඕන්. ඊට අමතරව දින දාාහතරක් ඇතුළට ජනාධිපතිවරයා වින් ැනුන්දීපු හදිසි නීතිය පාර්ලිමේන්තුයේේදී සම්ම වෙන්නත් ඕනේ. හදිස්්‍යය දින දාහතරක් ඇතුළට සම්මත කරගන්න බැරිවුණොත් ඒ හදිසි නීතිය අවලංගු වෙලා යනවා. හැබැයි දින දාහතරකින් සම්මතව වුණොත් එක නැවත මාසේක කාලයක් දක්වා දීර්ග වෙනවා ඒ මාසේක කාලය තුළට තුළ හදිසි නීතිය බලාාත්මක කරන්න පුළුවන්. ඒවගේ ඉතලින් එහාට මේ කරගෙනයන්න ඕන නම් නැවතත් ජනාධීපතිවරයා විසින්ක ප්‍රකාශයක් කරලා ආහ පාර්ලිමේතුය සම්මත කරග තමයි ඉදිරියට යන්න පුළුවන් වවෙන්න ඉති ගෝඩාබේ රජපක් මහත්මය පනවඋපු හදිසි නිීතිය බොහ අස්ථාවල පාර්ලිමේතුවේ සම්මත නොවල නිසා හු සින්මේ අයින් කරගත්ත ඉට කලින්. හැබැයි අපිට මතකයි දෙදස් දහට වසරේ. මහනුවර දිගන ප්‍රදේ ඇතිවෙච්චි ්‍යාකූල තත්ත්ව ඇත් එක් එකන මුස්ලිම් නතාවට පහරදීමක් සිද්ධ වුණනා නෑ අවස්ථාවයි මුස්ලිම් සිංහල ගැටුමත් එකක් සිංහ නාව මුස්ලිමටයට පහර දෙන්න මුලම් ජනතාව සිංහලට පහර දෙන්න මේ පටන්ගත්ත ගැටුමත් එක් මෛත්‍රී පාල රිසන හිටපු ජනාධපතිවරයා හදිසි තත්ත්වයක් දහට වසරේ ඇතිකර. අන්නේ වෙලා වෙත් මෙන්න මේ දේකියත්ම කුණා දැ මොකද මේ හදිසි තත්ව ඇතිකරට පේ පි ය ප්‍රශන. අපේ සාමකාමීව කරන කිසිම දේකට මේ හදිසි නීතියේ යටතේ කිසිම දෙයක් කරන්න බ. හැබැයි, අප යිල ොට ගොත්, අප රාජ්‍ය දපවලට හානි කරන්න ගියොත්, එමනත්තම් පුදගලයන්ගේ ඉවාස වලට හනි කරන්න ගියොත් අපි පුද්ගලයන්ට පහරදන්න ව ේවාල් වල ගියොත් ඒක යටේ හදිසිනී යටත ට පුළුවන්. ප අත් අලඩං ගඩ ගන්න ඒවගේම සන්නත්ද හමුදාව කැඳවන්න ඕනම වෙලාවක ජනාධපතිවරයට බලතල තියෙනවා. ඔුන්ට පුළුවන් සාමාන්‍ය සිවිල් ජනතාව අත්තඩං ගෝඩ ගන්න නැත්නම් අපිට අපි දන්නවා සාමාන්‍යෙන් සිවිල් ජතාවත් අලඩ ගඩ ග හදි නීතියක් ැතිත්වේ බලතල තියන්නේ ශ්‍රීලංකා පොලිසිය පමයි හැබයි පොලිසියෙන් අත් අඩ ගොඩ ගත් පැය විසිහතරක් ඇතුළට උසාාවියකට දාලා අධිකරණයකට දාලා අධිකරනයෙන් ඒ පිළිබඳ විමසීමක් කරන්නට ඕන එක්කෝ අධිකරනයෙන් අපි රිමා කරවා අධක තරය කරනවා එහම ැත්ම්. ඒ පල බදනවාදක එක තිරය කරන. මේක කරන්නේ පොලිසියෙන් සාමාන්‍ය නීතියටතේ අපි අත්තා අඩංගෝට අරගෙන උසාාවයේයට ඉදිරිපත් කරලා අධිකරනෙ දා න ද පහවිසි අතර ඇතුත් හැබ හදි සිත්වයක් ඇරතේ අපි අත්තඩ ගෝට ගත්තොත් රඳවාගන ප්‍රශ්න කරන්න පුළුවන් කාලයක් යනකන් අධිරන යට දිපත් නොර එක තමයි තියන ලොකම ප්‍රශ්න ල්ලෙක තමයි සර්් ෝරන්ට එකක් නැතුව. එකන්නේ කිසිම සර්් ෝරට එකක් නැතුව ගෙදරක් හරි ඕන මාර්තනයක්. ර් කරන්න මේ හදි නීති අටේ ඕන මේ ස්‍රවිදහමුදාවටත් පොලිසියටත් පුළුවන්. ඒ වගේම අත්තර ගොඩගන්න පුුව රන්ට එක නැතුව. අපි දක්ක පහුගේ දවසකර ගන් ්‍ය හිට ලි කියනම්. ගේ අත ගො ොඩ හ රට ක් ද කිය හැ හදි නීති ත්ය කො ශ්‍රීලාංකික පපුරවසයක් ියට රටක් නතුවන හ අ ගට ගන්න රට න පුලුවන් මක්ති යි මිත්‍රවරන ම කියන්නන්නේ අපි මුලිම නීතිය දැනගනන්නට නි ම පහගේ කාලේ ගොටාාවේ රාජපක්ෂ මැතිතුමා අර අපිට හදිසි නීතිය දාපු අස්ථාවලත් ොම පරිස්සමෙන් තමයි සමහර දේවල් කේ මොද හදිසි නීය අවස්ථාව අප හැර න හොම රට. ව්‍යස්ාව සමතරි ව්‍යස්ථාවක සිය පස්වේ පස්වවෙනි ආටිකල්ල එක යටතේ අපේ රටේ ජනාධිපතිවරයට ලබලදිී තින බලතලයා. ඒ නිසා අනිවා හදි නීය පිබඳ අවබෝධ ඉගන්න රව හදිසි නීතේ සාමාන්‍ය ත්වට ඩා සර් චෝරට එකක් නැතුව ඇවිල් අත් අඩ ගෝඩ ගන්න පුළුව ඊ අතරව. දසිනීයට යත් අඩ ගොටර රඳවාගෙන ප්‍රශ්නර ැියාව තියවා උසාබේයට දිරිපත් කරන්න නැතු. එකද මෙට මේ කරණ හින්ද බොම පරිසම අපි ඉන්න නේවගේම ඕනනම් පුළුවන්. ක්‍රස්ථවාදය වැලක්වීමේ පනත මේට සබන්ධ කරලා ඩිතබින් වනත් සිද්ධ කරන්නට ඉතින් ඒනිසා රටේ හදිසිනීතිය තියන අවස්ථාව අපි බොම බදධමත් වැඩරන්නට ඕනි. ොක දවසානේ ඔබත් මමත් අපේ ජීවිත ඉතාමත්තු වටිනවා මේ රටේ අනාගතය වෙනුවෙන් අපි වැඩකරදදි මේ රටේ වෙලසක් වෙනුවෙන් අප වැඩරදදි අප මුලින් ආරක්ෂාව ලලාන්න හ. ය පිබඳ ොහම අවබෝධයෙන් ඉන්න කළ මාවට ගවර හ දක් ව ලො කාල ය ර ම ර ිය ල ව නැතිවනො රටේ ගිනි බ රජ ත් ැන ැති න හදිසි ී අනිවාර වත් කරන්න වන හ ොට ප ත් ක රට සාමකාම. ඒට පස්සේිට අපේ වැඩිකරගයන්න පුළුව ඒනිසා හදි නීතය ඔව බොම අවධනයෙන් අවබෝධෙන් ගඩකරගයන් ඉලග මට කියන්න ෝන දයක් තියනවා කාල අපට හොද පේනවා. මේ අපි පාවිච්චි කරපු ජනතාව එකතුවෙලාපු අරගලය කියන වචනය ොෝ විදිහට බහෝ තැන්වල අවභාවිතා කරමඉින්වා සහර ජනතා බලයකින් හෝ එහෙමනත්නම් බලේටෙන්න්න බැරි. හමම් තමන්ගේ පක්ෂය නම කියලා ජනතාව ඒකරාසී කරන්න බැරි සමහර දේශපාලන පක්ෂ, අපි තමයි අරගලය කියාගෙන ඒ දේශාලන පක්ෂවල නායකෝ ම දැක්කයි දේශපාලන වක්ෂුවල සබන්ධය මේ තමයි අරගලය අපන්න පාලට බහම පාලිමෙන්තුව වටලමුුවගේ කතාක කියය ම පහගේ දසේ මාධ්‍ය හරහ දක් හමනත්නම ද කරම. මු කිය ඒ මි්‍රවරුණනි අර බත් මත් කරපු අරගලයනමේ ඒක උන්ගේ දේශපාලන පක්ෂය ගඩ නංවා ගැනීම දෙසා ඔවන් කරන දේලෙහින්ද ඒවට අහවෙලා ඔබ අමාරුවය වැටන්නේ එපා ොකද මේ අරගලය තුළ හිටිය ොහෝ දෙෙක් හම දේශාන පක්ෂකට දාලටය ඒනි දැංකීප ද හර පාලිමෙන්තු මන්ත්‍රීවර ප්‍රශරන මදකන් ෙම ප්‍රශය කරන මතකතියාගන්නඩ ඕහ රටේ පජාත්‍රවාදය දන්නේ. ඒ ඔටත් ටත් පුලුවන් මහජනතාව විදර පාර හින්. ඔබටත් මටත් පුුවන් මාජනාව ද උද්ගෂ කරන්න අරගලරන්න හැයි දශපාලන පක්ෂයක සම්බඳ කෙනෙ ැල්ල කියනවන ක එන්න කියලා ඔහු න්න මේ රටේ සමස්ථ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවන්නේ ඕගේ දේශපාල පක්ෂයේ අවශ්‍යතාව වෙනුව ඒකනි ඒවගේ ට හන් මක දේශාල පක්ෂවලට පුළුවන් අපි මෙන්න ආද හල් සංග ධනයාවල් පක්ෂ අපි කියනේ වගේ දකරමක එකකතු වෙන්න කියර කිය එහමරට මිනිස්සු එන්න නැතිනිසා ඔවන් දන්න්නේ අරගලය කියන නම දාගන. දේශ පාලික හුවකින් එකක එම ඉන්නවා ඒකින්ද ඒට අහුවෙන්න්නපා. මොක මේරටේ බධ බුද්ධිමත් ජ අනිවාරමි පිළිබඳව දැනගෙන ඉන්න ටන. හට කෙනෙක් කිය රනිල් විකරමසි ඇතිතුමා ග අදහස්දක් වන්න කියලා මයිකත් කියල ඉන්න මොදක ොහෝතන්ල හල තිබහින්ද. ගටබේ රාජක්ෂ කියන නනාධිපතිවරයා ඉද අපි පාරට බැස්සා. ඇැබයි ෝටාාවබේ රජපක්ෂ කියන මහත්මය. රට හර දැග හිියන මරට ව්‍යවස්ාව හරිරයට දැනග හිියන. විදහයකය කියන්නේ මොකද කියව විහයක තින බලතල දැග හිටියන. ඒ රක් නෙමයි මෙරට ආර්ථක හසරුවන් ආකාරය දැග හිටියන. ඒ රක්නමයි ඔහුට මේ වගේ අරගල මර්ධනය කලා පලපුරද්දක් තිබෙන ඇත්ම කියනවා නම් ගෝට අගේේ රජපක්ෂ ජනාධිපතිවරයට තමන්ගේ බලතල ොවද ක කියලවත් දැනුක්තිබෙනෑ මේ ගෝට අබේ රජපක්ෂ ජනාධීපතිවරයටට අද්ුම තරමේ . පල්ලිේන්තුවේ දේශාලනය කියන්නේ මොකද කියවත් දනුමක්ති බැන. ඒ නිසා අපිට මේ දැවන් තරගලයන්න පුුවන්න හැයි හල රනිල් වික්‍රමසිං ැන බොම ධ තන්න කියල නිල් වික්‍රමසිහක කියන්නේ. ේරටේ නීතියත් හොඳටම දන්න. ව්‍යවස්ථාවත් හොඳටම දන්න. ජාතියන්තර නීතියත් හොඳටම දන්න. තමන් දාන අනපනත් ගැන හොඳටම දන්න. ඒ වගේම සන්නද්ද කරල්ලක් මර්ධනය කරලා පලපුරුද්දක්තියනෙනෙක්. ඒ නිසා. අපි හැසිරෙන්න්න ඕනි මෙන්න මේ දෙන්නට අයිකමාකාරයට නෙවෙයි ආකාර දෙකකට. අපි පුළුම් කොට් එක ඔලුව ගහගන්නෙ එකයි කලුගල ඔවලුව ගහගන්නන්නේ එකයි දෙක් පුළම් කොටේ ඔළුව ගහගත්ත කිය හයිිය කිිල්ල කළුගලක ගහගත්වොත්ම ඔුුව පුරලයනවා අපි අන් හිදක් මේක. ඒට ලු ලත්ද කියකලා දැනගන්න ටෝනි නීතිය දන්න කෙනෙක් ඒකන්ද මේ වගේ හදිසි නීතිය පාවිච්ි කරලා ඔබත් මත් අතර ගොට ගන්න පුළුවන් කෙනෙක් ි හැපැනකට ඒක දැගන කරන්න ටෝන ගේ මතක ග ප ට ග හම දන්නවා හැම වෙලා ්‍රට පිටියේ. පිටිය දන්න බැටමන්ට බැස්මන් දිහා බල එකම විදිහට වදක්ත් ්‍රේඩා පිට හදල තියන න අ ිල් ඩ කර ටිය එක හේතු බැක් මන් වාට පස්සේ ඒයාගේ විදිහ ෝලග දිහ මයි පිට හදන් පිටත් සිද් වවා ඒ පාලකයාගේ විද ට අප හද හන්න ල පට ලව ගහන් වෙනවා ගහන් යගේෙන්න්න පිටත් ග හන්නන් වෙනවා ඒක ඔලු යන්ගේයි දෙකම පාවිච්චි කරන අපි දන්න තින චන්ක එකක නිසා අපි අනිවාරෙන්ම. මෙන්න මේ වගේ දේවල් පිළිබඳ අවබෝධයෙන් ඉන්නට ඕනි. අපි බලන්නටනි පහැපැන කාත එක්කදක පපිට හමත්ම් තරකරවා ප්‍රතිවාධා පිළිබඳ අවබෝධයකින් තමැ පින්නට ඕනි අන්න හෙමකරොත් තමයි. ඔබටත් මටත් නිවැරදි ජයග්‍රහ ලක්කයට යන්න පුළුවන් වෙන්නේ ඒකනිසා මිත්‍රවරුණනි මාවබට කියනවා මම මේ මීඩියෝක දැම හදිසි නීතිය පිබඳ අවබෝධයෙන් ඉන්න කියලා කියන්න හදිසි නීතිය පිළිබඳ අපි අවබෝධයෙන්ෙමු දෙවනි කාරණය තමයි දේශපාල පක්ෂවලින්. මගේ දශපාල ංො බාව හගන් රගලයක න නම ාවිතා කරම ැ ර හ හ ප රග කර තු ග කර ස් ම ස් කර රගල කරම හැයි දශපාල පක්ෂ ල තු රගල ර ප ල ප්‍රශ් යට ත්තර ක් ි දෙන් ගේ නම්. ලුවන් මය ෙකම දිට ඒ කිම ගැටලුවක් නෑ ඔබේ කැත් ඇබයි ම ඔබට දෙන්නේ බොම ැනුවත්තුමේ. බෝ අවවාදය ඒක නිසා ඒකෙන් ඉදිරියට යන්න පුළුවන්. ඒවාගේම මතකතියාගන්න ඕනම කෙනෙකුට සාකච්චා කරන්න පුළුවන්. ඕන දේශපාලන මතිමතන්තර රන්න පුළුවන්ඒ මේයටටඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඒක ගහන්ෙෑ අපේ අරගල හිට. කවරුත් ඒක නිසා අනිවාරයම ඔ බොහම බොහෝම බුද්ධිමත්ව මේ ගමන ඉදිරියට යන්න. මොකද මේක දවසන් දෙකින් දිනන්න පුළුවන් වැඩක්නමයි අරමුණක් ඇතුවා ඒ අරමුණ වවරුණා හැයි මෙතනින් ඉහට තියෙන ඉතාමත් බැරෑරුම් දර්ග කාලීන් අරමුණක් ඒතමයි සිිස්ටම් චේජ එකක් මේ දීර්ග කාලීින් අරමුණට යන්න නම් අපි ඔළුව භාවිතා කරමින් අපි බොහම බුද්ධිමත්ව ඉදිරියට අන්නට වෙනවා. ඒ සඳහා දවසෙන් දසපිට ලෑස්ති වන්න වෙනවා ඒ සඳහා හැම තත්පරක අපේ ඔලුව වෙහෙසන්න වෙනවා අපිහෙම වෙහෙසමින් ඉදිරියට යනවා කෙකර ඕන නම් ෑ අපි මේ කෙේයි අපිියන්නේ ප්‍රචන්දත්වය අපිය නිදිියට මේ විදිට ඔබ යන්නඒ ඔබේ කමැත්ත ඇබයි මා කියනවා බුද්ධිම ජනතාවට ඔ. බගේ ල ඩක් ට න දැන් හ ර මරි ම හම පහන කේ ීරන ය ක රන ම හ . ඒ නිසා මේ රට තියනෙ දැවන්ත ආර්ථිකර්බු දෙයක, මේ රටේ තියන ගැටලුවල්ට මේ රටේ ජනතාවෙන ඔබත් මත් මහුණ දෙෙනවා. ඒ නිසා අපි බොහොම ඉවසීමෙන් බුද්ධියෙන් වඩ කරන්නට ඕනි මේ කියන්නේ. මේ අරගය දවසන් දෙකින් නිමාවෙන එකක් නෙවෙයි. මේ අරගලය තව කාලයක් තිස්සේ කළ කරග යුතුයක් හැබැයි අරගලයයි ප්‍රසන්දත්වඇයි කරල්ලයි කියන්නේ වෙන ම කාරණ කීපයක් මවබට කියන්නේ. නිදහස බත්මට උද්ෝෂය කරන්ටත් ආණ්ඩුවකට විරුද්ධව අපගේේ මතේ ප්‍රකාශ කරන්නත් අයිතියක් යවා හැබැයි හොඳදේ හොදයි කියන්නත් නරකදේ නරකයි කියන්නත් පැකිලෙන්නේනෑ ඕන අවස්ථාව ඕනම දේශපාලනයක්ක් සාචාරන පිලාස්සේගේම අපිකනවාමන් අවසාහන වශයන් කිය නමයි වෙනම ීඩික් කන්නම් වෙලාව මේ රටඉන්න ජනතා නියෝජනය. ජනත ෝන හම සරව පක්ෂිකකාණඩුවක් නිර්මාණය කරලා. හැමෝම පාලිමේන්තුවන්න ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පට ගඩ. පාලිමේතුවන්න හම මන්ත්‍රී කෙනෙක්ම ජනතාව වෙනුවෙන් වැඩකරන්න පටන්ගඩ පාර්ලිමේතුවට වලතියන්න එකඒ එකන වැරදිකය ඇගිල දික්කර පි ර කරන්න ජත දියක ශ ල හැ පාලිමේන්තුවන් අපේ බද දලින් ජීවත්න කෙනෙක් න අනි වාරම පක්ෂ විපක්ෂ හමෝටම කියන වහම ජාතිකකාආ්ඩුවකට ගිහිල්ල තමන්ට කරන්න පුුවන්දේ අතට අරගන. රට යම් තැනක අරගනෙන්න ඉක්මනට ඒකට ඔබට කිසිම බාදාවක් නෑ. ඒක නිසා මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් ජනතා නියෝජනය ඔබ ගිල්ලයිද කරන්න. ඒදේ කරමින් මේ රට සංවර්ධනය කරන්න බොරුවට කෑගාහඉදලා මයික්්ටයිසන්ල්ල වෙලා මයික් ගාවට ඇල්ල. හර න්න වැඩරන්න පටගන්න ොද දැන ර්තිික බදක මේක ගොඩන්න ඔය දේ හතරමක වගේ වැඩ කරන්න ටඕනි. ඒ නිසා ේගෙන් වැඩ කරන්න පටන්ගන්ඩ අපි පස්සෙ කතර දේශාලය කරන්න ොහොමද කියලා අපිේඒ ගැ ෙනනම තරම ඒනි ම බටක කිය මිත්‍රවරුණ න්න හදිසිනීති තත්වයක පුද්ගලයා දැනගන වැඩකලයතුයි තරග කාරයා දැනග වැඩල තුයි තරගලයුතුයි ඒනි ුද්ධිය හ වන්න බද්ධියෙන් වඩරන්න ඔබ ජය.